කියෝරා ආයුබෝන් ගොඩාක් ආදරේ ඔන්න අදත් අපි ඔයාලව බලන්න ආවා මේ දවස්වල නව ශ්‍රීලන්තේට සීත කාලේ වුණාට අද නම් ඔන්න හොඳට ඉර පායපු දවසක් මේ අපේ චූටි කුකු එයා හරිම හොරතල් හපැටියෙක් අද හොඳට ඉර පායලා තියෙන නිසා එයාත් හරිම ආසාවෙන් තමයි එළියට පැනගෙන ඉන්නේ අමෝරේ තමයි එයාගේ හොඳම යාළුවා ඒ දෙන්නා වගේම මගේ චූටි චණ්ඩියයි ගෙදරායයි ඔක්කොම ඔන්නාද මිදුලට පැනලා සෙල්ලම මට මගේ චූටි චණ්ඩිය හම්බ වෙන්නත් කලින් ඉඳලම තමයි චූටි කුක්කු අපිත් එක්කලා ඉන්නේ ඒ නිසාද කොහෙද ඒ දෙන්නට දෙන්න හුඟක් ආදරේ නව ශ්‍රීලන්ත සුරතලේ කදති ලංකාවට වඩා හරිම වෙනස් තමන්ගේ සුරතලා ගැන හුඟක් ලොකු වගකීමකින් වැඩ කරන්න වෙනවා වෙලාවක අපි ඒ ගැනත් වීඩියෝ එකක් කරමුකෝ ඒ වගේම මට මේ වෙලාවේ මතක් වෙන්නේ මං හැම සැරේම නිවාඩුවකට ලංකාවට යද්දි මගේ අම්මයි තාත්තයි පුංචිම පුංචි හාපටව ගෙනත් තියනවා මං ආස නිසා ඒ වගේම මං ආදරේ නිසා හැබැයි ඉතින් එයාලව දාලා එද්දි නම් හරිම දුකයි දැන් ඔන්න කට්ටියම අවුවේ දඟලලා මහන්සි නිසා තිබහත් වැඩිලු ඒ නිසා ඇඟටත් ගුණ හරිම ඉක්මනට හදා ගන්න පුළුවන් බීම වර්ග කීපයක් හදන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. අපි පස් දෙනෙක් ඉන්න නිසා එක එක්කෙනා කැමති වෙනස් රසවලින් තමයි අද මම මේ බීම වර්ග හදන්නේ. ඉතින් එන්නකෝ ඔයාලටත් පෙන්වන්න. අද මට ඕන වෙනවා සම්පූර්ණයෙන් පෙතිකපාගත්තු ලෙමන් ගෙඩියක්. ඒ වගේම ලෙමන් ගෙඩියක සූරාගත්ත පොත්ත වගේම ලෙමන් ගෙඩි දෙකක් පුංචි කෑලි වලට කපාගෙන ඉතින් මම මුලින්ම කරන්නේ සූදානම් කරගත්තු ලෙමන් වලට තේ හැඳි තුනක් සීනි එකතු කරලා ලෙමන් වගේම සීනි එකට හොඳට මිශ්‍ර වෙනකන් මිශ්‍රණයක් විදියට හදා ගන්න එක. ඔයාලට පේනවනේ අපිට මේ මිශ්‍රණය හරිම වැදගත් අපේ බීම වලට. ඉතින් මම කලින් කිව්වා වගේම අද බීම වර්ග පහක් හදනවා. ඒව හදන්න මම මුලින්ම අරගත්ත වේලපු වදමල් ඒ වගේම තේකොළ ඊට අමතරව වේලලා කුඩු කරගත්තු නිල් කටරොඩු මල් බ්ලූබෙරි ස්ට්‍රෝබෙරි කිරි ඒ වගේම අපේ මේ බීම සරස ගන්න මං අද අරගත්ත මින්ට් කොළ කීපයක් වේලපු මල් ඒ වගේම දෙහිපෙති කීපයක් අද මම වෙනස් වර්ගවල බීම පහක් හදන නිසා වීදුරුත් වෙනස් ಜಾති වලින් පහක් අරගත්තා ඒ වගේම නිල් කටරොඩු වදමල් වෙනුවට ඔයාලට පැණි කොමඩු අඹ කෙසෙල් ගෙඩි වගේ දේවලුත් යොදා ගන්න පුළුවන් ලෙමන් වෙනුවට වැල් දොඩම් ගන්නත් පුළුවන් අද මට ඕන වෙන තවත් ප්‍රධාන දෙයක් තමයි ස්ප්‍රයිට් ඔයාලට මේ වෙනුවට ස්පාක්ලින් වෝටර් ගන්නත් පුළුවන් ඒ වගේම අපිට අයිස් කැටක් ඕන වෙනවා. දැන් මම බීම වලට ඕන කරන නිල් කටරොඩු තේ හදා ගන්නවා. ඔයාලටත් පුළුවන් ගෙදරදිම නිල් කටරොඩු වේලලා මේ විදිහට උණු වතුරෙන් හදා ගන්න. ඊට පස්සේ වදමල් තේ වේලපු වදමල් වලට උණු වතුර දානවා. ඊට පස්සේ තේ කහට. ඔන්න බීම හදන්න අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති. එහෙනම් බීම හදන්න පටන් ගමු. ඔන්න මම මුලින්ම හදන්නේ ලෙමන් නිල් කටරොඩු බීම එක. ඒකට වීදුරුවේ අඩියට අපි කලින් හදාගත්තු ලෙමන් මිශ්‍රණය එකතු කරලා පොඩි සැරසිල්ලක් කරලා ඊට උඩින් අයිස් කැට පුරවනවා. පුරවලා වීදුරුව පිරෙනකම් ස්ප්‍රයිට් එකතු කරනවා. මේ නිල් කටරොඩු බීම එක හරිම ලස්සන වගේම ඇඟට හුඟක් ගුණ තියෙන බීම එකක්. අපි ස්ප්‍රයිට් එකතු කරාට පස්සේ කලින් හදාගත්තු නිල් කටරොඩු තේ මෙන්න මේ විදිහට උඩින් එකතු කරගන්න ඕන. ඔන්න අපේ පළවෙනි බීම් එක නම් දැන් ලෑස්ති. බලන්නකෝ හරිම ලස්සන රසවත් පෙනුමක් නේද තියෙන්නේ කියලා. අද මම හදන දෙවනි බීම් එක තමයි ලෙමන් වදමල් බීම් එක. මේකටත් අපි කලින් හදාගත්ත ලෙමන් මිශ්‍රණය මුලින්ම වීදුරුවේ අඩියට එකතු කරලා ඊට උඩින් අයිස් කැට එකතු කරනවා. ඊළඟට ස්ප්‍රයිට් වීදුරුව පිරෙන්නම දාලා අන්තිමට අපි හදාගත්තු වදමල් තේ ඊට උඩින් එකතු කරනවා. මේ ලෙමන් වදමල් බීම එක හරිම රසවත් වගේම ඇඟට හුඟක් ගුණ බීම එකක්.
ඔන්න අපේ දෙවනි බීම් එකත් ලෑස්ති. දැන් මම හදන්නේ බ්ලූබෙරි මොචිටෝ එකක්. ඒකට මුලින්ම වීදුරුවට ෆ්‍රෝසන් බ්ලූබෙරි එකතු කරගන්න. එකතු කරලා මින්ට් කොළ කීපයක්, දහිපැති කීපයක් එකට මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ ඊට උඩින් අයිස් කැට පුරවගෙන ඊටත් උඩින් වීදුරුව පිරෙන්නම ස්ප්‍රයිට් එකතු කරගන්නවා. එකතු කරලා බ්ලූබෙරි කීපයකින් වගේම මින්ට් කොළ කීපයකින් අපේ මේ බීම් එක සරස ගන්න ඕන. බලන්නකො බ්ලූබෙරි මොජිටෝකේ ලස්සන. දැන් මම හදන්නේ අයිස් ලෙමන් ටී එකක්. මේකෙදි මුලින්ම අපි කලින් හදාගත්තු ලෙමන් මිශ්‍රණය වීදුරුවට දාලා පොන්චි සැරසිල්ලක් කරලා ඊට උඩින් අයිස් කැට වගේම ස්ප්‍රයිට් එකතු කර ගන්නවා. මෙතනදී ස්ප්‍රයිට් වෙනුවට ඔයගලන්ට ස්පාක්ලිං වෝටර් ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කලින් හදාගත්තු තේ කහට එකතු කරනවා. හරිම ලස්සනයි නේද අපේ අයිස් ලෙමන් ටී එක? මේක නව ශ්‍රීලන්තේ හරිම ප්‍රසිද්ධ බීමක්. අද මං අන්තිම බීම් එක විදියට හදන්නේ මගේ පුංචි ඡන්ඩියා ආසම ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක්. ඒකට මුලින්ම පෙති කපාගත්තු ස්ට්‍රෝබෙරි වලට තේ හන්දක් සීනි දාලා හොඳට ස්ට්‍රෝබෙරි යුෂ වෙනකන් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදියට වීදුරුවට දාලා ඊට උඩින් අයිස් කැට කීපයක් එකතු කරගන්නවා. එකතු කරලා අපි කලින් සෝදානම් කරගත්තු කිරි, එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕන. ඔන්න අපේ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකත් ලෑස්ති. දැන් ඉතින් බීම රස බලන්නයි හදන්නේ. මගේ මේ පුංචි ඡන්ඩියා කිරි බොන්න හරිම අකමැති. කිරි එකක් හදලා දුන්නහම ගේ වටේ දුවන්න ඕනේ එක පොවන්න. හැබැයි යාට මෙහෙම හදලා දුන්නහම පොඩ්ඩක්වත් ඉතුරු නොකර හරිම ආසාවෙන් තමයි බොන්නේ. ඔයාලත් ඔයාලගේ පොඩ්ඩෝ කිරි බොන්න අකමැති නම් මෙන්න මේ විදියට හදලා දෙන්න. හදලා දීලා බලන්නකෝ. අනිවාර්යෙන් එයාලා ආසාවෙන් රසවිඳි. අද මම හදපු බීම වර්ග පහම ඉතාම ඉක්මනට හදා ගන්න පුළුවන් රසවත් හරිම ගුණදායි බීම වර්ග පහක්. ඉතින් මේ ලොක්ඩවුන් එකේ ඔයාලත් ගෙදරදී හදලා රස විඳින්න. එහෙනම් අපිත් එක්ක එකතු වුණාට හුඟක් ස්තුතියි. ගිහින් එන්න. Much love and God bless you.